අද අපේ ෂූට් එකට මොඩල් විදියට සහභාගී වෙන්නේ ජෙසිකා. හයි. අද ෂූට් එකේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ 4U කැමරා රෙන්ට් අපෙන් ඕගලන්ට මේ ලෙන්ස් එක වගේම බොඩිස් ගොඩක් රේන්ජ් එකක් රෙන්ට් එකට අරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. වැඩි විස්තර www.4ucamera.lk කියන වෙබ්සයිට් එකෙන් විස්තර ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි කතාව පැත්තක තියලා ෂූට් එකට යමු. අද අපි කතා කරන්නේ Sigma Art Series එකේ 85 mm lens එක ගැන තමයි කතා කරන්නේ. මේක full review එකක් නෙමෙයි. හැබැයි මේ lens එක ඕගලන්ට ඕගලන්ගේ වැඩවලට කොහොමද පාවිච්චි කරන්නේ? ඕගලන්ගේ බලාපොරොත්තු වෙන විදිහට output එක ගන්න පුළුවන්ද කියන කාරණාව ගැන පොඩි විස්තර ටිකක් කතා කරන්න තමයි class වෙලා ඉන්නේ. एट्टी फाइव मिलीमीटर लेंस के शूट कर दी आप गुडा अहन प्रश्न हेमोट आवश्यक अतमें बैकग्राउंड ब्लर कोहमत गाने के मेक थीयरी का तीन थीयरी हेबाई फोटोग्राफर की फोटोग्राफर विन पुलवा मेक मगे स्टाइल के विन पुलवा हेबाई सिद्धांत कारण तीन एक अभी फोटो गाने बैकग्राउंड ब्लर बलपान कारणवत् तीन एक अपे फोकल लेंथ लेंस की කියන මෙතනදී අපි 85 mm කතා කරන්නේ ඊට පස්සේ ෆොටෝ ගන්න කෙනත් අපේ සබ්ජෙක්ට් එකත් අතර තියෙන දුර ඊට පස්සේ සබ්ජෙක්ට් එකත් එක්ක පිටිපස්සෙත් තියෙන දුර මෙතනදී අපි සබ්ජෙක්ට් එකට යන්න පුළුවන් ළඟම ප්‍රමාණයට ගියාම බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් එක වැඩි වෙන්න පුළුවන් වැඩි වෙනවා ඒකෙදි අපි තමු දැන් මෙතනදී අපි 200 mm lens එකක් පාවිච්චි කරා නම් ඊට වඩා මේකෙන් එන ප්‍රමාණයට වඩා හැබැයි අපචර් එකත් එක්ක තවත් කාරණා වෙනස් වෙනවා 200 mm එකකින් බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් එක තව වැඩි වෙන්න පුළුවන්. මේ වගේ කාරණාවල් තියෙනවා අපිට ෂූට් කරද්දී පොඩි පොඩි අවස්ථාවලදී අපි දැන් මෙතන ඩේ ලයිට් එක තියෙන්නේ. ඩේ ලයිට් එක නැතුව අපි නයිට් සෙෂන් එක පිටිපස්සෙන් බල්බ්ස් වගේ තියෙන වෙලාවක් ආවොත් එහෙම අන්න ඒ කාරණාවෙදී අපිට පුළුවන් ඔය මේ කියන ටෙක්නික් එක පාවිච්චි කරලා අපේච එක ෆුල් වයිඩ් ඕපන් කරලා සබ්ජෙක්ට් එකට ගොඩක් ලඟ වෙලා ගන්න පුළුවන් ෆොටෝ එක අරගත්තාම ඒකේ බෑග්ග්‍රවුන්ඩ් බොකා එක ගොඩක් අර හැමෝම අර මම කලින් කිව්වා වගේ බෝල බෝල ලයිට් පිටිපස්සට කොහොමද එන්නේ කියන කාරණාව හොඳට අරගන්න පුළුවන් මේකේ මේ එලිමන්ට්ස් මේ ලෙන්ස් එකේ තියෙන විශාලත්වය නිසා ඒ කාරණාව නිසා ඒ එන්න පුළුවන් බොකා එක ගොඩක් ලොකු වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒ අවස්ථානුකූල පිටිපස්සෙන් ලයිට්ස් වල කාරණාව අනුව ඒ අවස්ථානුකූල වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඕගලන් ෂූට් කරද්දි මම අද ෂූට් කරන්නේ 5D Mark 4 එකකින් බොඩි එකත් මේකට බලපානවා තව කාරණාවක් තියෙනවා. ඕගලන්ට තියෙන්නේ ෆුල් ෆ්‍රේම් කැමරාවක් නෙමෙයි නං. මේකෙන් මේ ලෙන්ස් එක ඕගලන් පාවිච්චි කරොත් ඕගලන්ට 85 mm තිබුණාට මේ ලෙන්ස් එක මේකෙද්දී APS-C කියන්නේ crop sensor කැමරාවකදී mm ලෙන්ත් එක සාමාන්‍ය 135 වගේ රේන්ජ් එකේ තමයි මේක තියෙන්නේ. ෂූට් එකක් කරද්දී අපි ලෙන්ස් එක තෝරගනිද්දී අපිට මොන වගේ දුර ප්‍රමාණයක්ද ඉඩ ප්‍රමාණයක්ද තියෙන්නේ කියන කාරණාවත් සැලකිලි අරගෙන තමයි ඕගලන්ගේ ෂූට් එක කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ.
හරි. අද අපි ෂූට් එකේ කතා කරේ Sigma Art Series එකේ 85 mm lens එක ගැන. මේ වගේම Art Series එකේ තව lenses වගේම තවත් camera bodies තවත් ගොඩක් දේවල් ගැන විස්තර අපේ YouTube channel එකට ඉස්සරහට දාන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට තව විස්තර අපිත් එක්ක දැනගන්න ඕන නම් YouTube channel එකට subscribe කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලන්ට අවශ්‍ය ඕනම කැමරාවක් lens එකක් rent කරන්න ලංකාවේ හොඳම තැන 4U camera rent. ඒක හැමෝම දන්නවා. ඉතින් අපේ website එකට එන්න පුළුවන්. 4ucamera.lk කියන website එකට ඇවිල්ලා අපි ගාව තියෙන full line up එකම දැනගන්න පුළුවන්. ඉතින් අද මේ shoot එකට සහභාගී වුණු ජෙසීට ගොඩක් ස්තුතියි. Thank you. Right. එහෙනම් අපි මේ වගේ තවත් video එකකින් ළඟදිම හම්බ වෙමු. ජය වේවා.